මේ පොළව සරුසාර කර අවංකම නිසෙමසු ගහට කොළට සතරසි වට ආදිර ක්‍රම නිසෙමසු සතියක් ඉවරසු ප්‍රේ වෙලා පූජා පවත්වලා මහා විශාල දවන්ත ශක්තියක් ගොඩනගාගෙන තමයි මේ කාරණාව කළේ අඩුක්කම් ආද කියන වචන සඳහන් වෙනවා මොන වගේ කෙනෙක් මේකේ යම් බලවේගයක් තියෙන යම් අදෘශ්‍යමාන ජලයේ අධිපති දෙවියෙක් සම්බන්ධ වෙන්න පුළුවන් කන්දින්දලා මේ යටින් ගමන් කරන උමගක් තිබුණා කියලා මේ සඳරවල සඳරවල මේ මේ ඉතිහාස කතාව කොහොමද මෙතනට පටබැඳිලා තියෙන්නේ මේ ප්‍රදේශයේ දුටුගැමුණු රජුරෝ රට එක්සත් කරන්න පෙර හිටපු ප්‍රාදේශීය නායකයෙක් තමයි සඳරම් කියලා කියන්නේ අර සඳරවල මේ වලට උඩින් තිබෙන කඳු ගැටේ මුදුනේ තමයි ඔහු සඳර කියන ද්‍රවිඩ නායකයා බලේ පිහිටව ඉඳලා තියෙන්නේ ඔහුගේ ආරක්ෂකයන් ඔහුගේ පිරිස් මේ වටා ප්‍රදේශයේ පැතිරී ඉඳලා තියෙනවා ඉතින් දුටුගැමුණු මහරජතුමා රට එක්සත් කරාට පස්සේ ඒ යම් යම් ප්‍රදේශවල සතුරු සේනාවල් ඉන්නවයි කියන සැකේ පිට ගම් දනව් පීරාගෙන සේනාව ගමන් කරන බව පැමිණෙන බව දැනගෙන මේ අභිමානවත් ශ්‍රේෂ්ඨ ද්‍රවිඩ නායකයා අනුන් අතින් ජීවිතක්ෂයට පත් වෙනාට වඩා තමන් විසින්ම දිවි නහ ගන්න එක හොඳයි කියන කල්පනා කරලා ඔහු සතුව තිබිච්ච යම් යම් දේව රූප වටිනා කෞතුක දේවල් මේ ජලාශයට දාලා ජලාශයට දාලා ඔහු පැනලා තමා විසින්ම දිවි නහගත්තයි කියන කතාව මේ රටේ ඓතිහාසික ප්‍රවෘතියක් ඒ වගේ මේ රටේ ජනප්‍රවාදයක් මේ සඳරවල මගේ ගුරුදේවයන් වහන්සේ බෝධිසත්තු ගුණෝපේත ගණකම නායක හඳුනන වහන්සේ 988 දඟබඩු මුලාදි සමග මේ ප්‍රදේශයේ තියෙන මහා විශාල වූ මහා සාගතය හේතු කොටගෙන මහජනගේ ඉල්ලීම පරිදි මේ ජලාශය ඉහැලා ජලය ලැබුණොත් මේ මේ මෙන්න මේ විදිහේ දේවල් කරනවා කියලා තේවිමේ යුක්තව ඉස්සර මිනිස්සු අද වගේ නෙමෙයි අද වගේ කැම්පින් ඒවට මේ වාලුනවා නෙමෙයි හරි විදියට ප්‍රතිපත්තිකාරකව පේවිමෙන් යුක්තව තමයි අදිෂ්ඨාන ප්‍රෝග්‍රෑමක් කළේ. ඔකට ඒ ක්‍රියාවලිය මොන වගේද ඒ කාල වෙලා තියෙන්නේ? ඒ ක්‍රියාවලිය ඇත්ත වශයෙන්ම මේ ප්‍රදේශවල මිනිස්සු හොඳ ගොවි ජනතාව. ඒ ගොවියා ප්‍රතිපත්තිකාරකව හැබෑටම. හැබෑ විදිහම අවංකව ධාර්මිකව දහඩිය කඳුළු හොයාගෙන වැඩ කරගෙන මේ පොළව සරුසාර කර අවංක මිනිස්සු. ගහට කොළට සතරසි වට ආදිර කරන මිනිස්සු. ඉතින් මේ මිනිස්සු යම් කිවි අදිෂ්ඨානක යුක්තිය යමක් කරා නම් ඒකේ බලයක් තියෙනවා. මේ මිනිස්සු මේ මේ ඓතිහාසික කඳු මුදුනේ තිබෙන දේවාල බොහොම බලසහිත ස්ථානයක්. ස්ථානයේ මිනිස්සු සතියක්. සතියක් මිනිස්සු ප්‍රේ වෙලා පූජා පවත්වලා මහා විශාල දවන්ත ශක්තියක් ගොඩනගාගෙන තමයි මේ කාරණාව කළේ. ඔවුන් පොරොන්දු වුණා මේ වහා වැහි වැසුනොත් අපට ලැබුණොත් සතියක් මේ සඳරවල මැද මණ්ඩපයක් හදලා පිරිතක් කියලා ඊට පස්සේ අපි දෙවියන් වෙනුවෙන් ගිනි පෑගීමක් කළා පුජ පූජා පවත්වලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා කියලා. සතියක් මහා විශාල මේ මණ්ඩපයක් හදලා හරිම ලස්සන මේ මට මතක නැහැ අදටත් මේ ඒ වගේ සෙනගක් අහුණායි කියලා බද්දිකමට. විශාල සෙනගක් අහුවෙලා. ඒක අපේ හාමුදුරුවෝ මේ මේ ගම්මානෙට ඇවිල්ලා මේ ප්‍රදේශයට ආපු අපේ හාමුදුරුවන්ගේ කාල සීමාව තුළ හාමුදුරට අත්දැකීම් තියෙනවද මේ මේ පූජාවන් සම්බන්ධයෙන්? මම දැන් අවුරුදු මේ මගේ 56 වෙනි 7 වෙනි අවුරුද්ද තමයි පැවිදිලා මේ ප්‍රදේශේ. මේ කඳුමුදලේ පන්සලේ තමයි මම අහනුනේ. මේ ගමේ තමයි මං ජීවත් වෙන්නේ මම. මම මේ මිනිසුන්ගේ ජන හද පිළිබඳ මට හරි දැනුමක් තියෙනවා. අත්දැකීමක් තියෙනවා. ප්‍රදේශයේ ගහකොළ සදා සිව්වහම මට දැනුමක් තියෙනවා. ඊයන් මම අනිත් එක තමයි මම යුරෝපයේ යුරෝප ඇමරිකා රෝල් ඒවයි ගිහිල්ලා දැකලා බලලා මේ ඓතිහාසික ස්ථාන ජලාස ඒ ස්වාභාවික ස්ථාන කොහොමද මේ මිනිස්සු පවත්වාගෙන යන්නේ? ඒ තුලින් මිනිස්සු මොන විදිහ ආස්වාදයක් ලබනවද? ඒවා කොහොම පරිහරණය කරලා පාවිච්චි කරනවද මේ මිනිස්සු? නමුත් අපි හරි කනගාට වෙන මහත්තයෝ අපේ මේ වගේ ස්වාභාවික අපේ මහ සම්පත් මේ වටිනා උතුම් ස්වාභාවික සම්පත් අද සත පහකට තුට්ටියට දාන්න ගන්න නැති මේ කිසිම ජාතියක් රටක් ගහක් කොළක් සතෙක් සූපාවෙක් ගැන බිඳු මාත්‍රු හැඟීමක් නැති මිනිසු පාලකයෝ දේශපාලකයෝගේ කටයුතු කාරණා නිසා අපේ මේ උතුම් මේ මහා වටිනා උතුම් පුණ්‍ය භූමිය මහා රමණීය භූමිය අද විනාශයෙන් විනාශයට පත්වීම අපිට හරිම කනගාටුදායක කාරණාවක් මත මම අලුත් ලෝකයේ කණ්ඩායමේ ප්‍රදේශයේ විමසලා බැලුවාම ජනතාව කියන ජනප්‍රවාදත් එක්ක හමුදුරනේ මේ ජලාසෙත් එක්ක අදෘශ්‍යමාන බලවේගයක් තියෙනවා. ඒ අදෘශ්‍යමාන බලවේගයට අපේ හමුදුරන්ට ජීවමාන කාල සීමාව තුල අධ්‍යක්ෂීම් තියෙනවද අපේ හමුදුරුවෝ? වරින් වර කීප දෙනෙකුට මේකේ තිබිලා හොඳ රත්රන් දේව රූප අහුවෙලා තියෙනවා. ඒ අහුවෙලා ඒවා විකුණලා තමා මුදල් කරගත්ත මිනිස්සු පවුල් ගණන් උම්මත්තික බවට පත් වෙලා නොඑක රෝගී බවට පත් වෙලා විනාශ වෙලා තියෙනවා. ඊළඟට මේ සඳරවලේ
කඩුක්කන් ආඳ පිළිබඳ කතාවක් කියනවා. මේ කඩුක්කන් ආඳ මේ කඩුක්කන් ආඳ කියන කෙනා ඇත්තර මොන වගේද අපේ හඳුනන දැන් අපේ ගොඩක් මේ ජරටේ ජනතාව ඉතිහාස කතා පොත්වල සහ කතා පුවත්වල කඩුක්කන් ආඳ කියන වචන සඳහන් වෙනවා. මොන වගේ කෙනෙක්ද? මිනිස්සු විශ්වාස කරනවා ඒ මොක අදෘශ්‍යමාන බලවේගයක් මාසින් ඇති වෙච්ච විශේෂ මක්සියෙක් කියලා. ඔයි ඉහෙන වෙලාවක යම් ගොඩ ඒ යම් අවස්ථාවල මේ ආඳ ගොඩට ආපු වෙලාවල අයින් වලට ආපු වෙලාවල महजन दखलाकमारी कोटसाक मे पेनला कपागन मे अता कोटसाक कपागन आहार वसंग अरगन अदागन ये पाउल मे विनाशी पत्मेन इलाक मे सांद्रवाली मालू अल्लला मालू काल मालू अल्लन मिनी दवदावत सुगति अग्न यहाँ दीवन अग्न अदटा अदटा मे मेके मालू अल्लगन यमकने खनवन अरगनवन ඒ අයගේ කිසිම දිනුවක් නැහැ හරි පරිහානියක් තියෙනවා කිසිම දුකක් නැහැ ඒ නිසා මේකේ යම් බලවේගයක් තියෙන යම් අදෘශ්‍යමාන ජලයේ රාජපති දෙවියෙක් සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් මියගිය අපි බලාපොරොත්තු අපි කියන අර දුටු ගැමුණු හැදිනන කන්ද මුදුනේ හිටපු ඔය කියන මේ සඳර කියන ද්‍රවිඩ නායකයා අදෘශ්‍යමානව මේ භූමියේ අරගෙන ඉන්නව වෙන්න පුළුවන් කොහොම හරි යම් කිසි බලයක් මේ ස්ථානයේ තියෙන තරක් මේක මේක සහ අර හැඩි දෙමළ කන්ද එතෙන්දී හැඩි දෙමළ කන්ද කියන නම කොහොමද මෙතනට ඇවිල්ලා තියෙන්නේ? අතනම හැඩි දැඩි වූ ද්‍රවිඩ නායකයේ වාසය කිරීම නිසා මේ කන්දේ හැඩි දෙමළ කන්ද කියන නම ව්‍යවහාරුණයි කියලා කියන්නේ. ඉතින් ඔහු තමයි මේ ප්‍රදේශයේ මම කලින් සඳහන් කළා වගේ ප්‍රාදේශීය නායකයා. ඔහුගේ ගමන් බිමන් සඳහා මේ 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 සඳරවල ජලාශයට යටින් මේ කන්දේ යට ඉඳලා ගුහාවක්. ගුහාවක් තිබුණා කියන කතාවක් තියෙනවා. වරින් වර මේ තැන් තැන්වල මේ මතුපිටින් කඩා වැටින් සිද්ධ වුණා ඇතුළත ගුහාවල් වගේ තිබෙන තැන්. නමුත් අපිට ගවේෂණය කරන්න පරීක්ෂණය කරන්න පුළුවන් කමක් නැහැ. මොකෝ කඳු මුදුනක් නැහැ. විද්‍යායකින් එහෙම කිසිම අවධානයක් යොමු කළ තිබුණ නැද්ද? එහෙම හිබිලක් බෙලිලක් නැහැ. වරින් වර ඇවිල්ලා මේ නායම් අවස්ථාවවලදී ඇති වෙන ගුහාවල් පිළිබඳ බලලා කතා කරලා ඒවා ප්‍රතිසංස්කරණය කළා මිසක්වා මේ කන්දේ ස්වභාවය අනුව හරන්න කියන්න මේක හොඳ මදි ස්ථානේ. කඳු මුදුනක් නිසා මේ ස්ථානේ පොඩි කඳු මුදුනක් නිසා කොහොම නමුත් ලොකු විශ්වාසයක් තියෙනවා කන්දින්දලා මේ යටින් ගමන් කරන ඔහුගේ ආරක්ෂක කටයුතු සඳහා මෙහෙම උමගක් තිබුණා කියලා මේ සඳරවලට. ඒතකොට දැන් දුටුගැමුණු විහාරයේ කන්ද පිහිටලා තින්නේ ඒ ස්ථානේ ඒ භූමිය. ඒ ස්ථානේ ඉඳලා මේ සඳරවල දක්වා තිබුණා කියලා තමයි කියන්නේ. මේ වැඩසටහන නරඹපු ඔබ ඉදිරිපත් කරපු මම වගේ මම කිසි අවබෝධයක් ලබා ගන්න නැති අදටත් මේ වර්තමානයේත් මේ අදෘශ්‍යමාන ස්ථාන ඓතිහාසික ස්ථාන අනන්ත අප්‍රමාණව තියෙනවා කියලා. ඉතින් මේක මේ බද්දෙගම ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දෙගම ප්‍රදේශයේ නගර මැද්දේ ආසන්නයේ තියෙන මෙන්න මේ සඳරවල මේව ප්‍රතිසංස්කරණය කරලා මේවට වටිනාකමක් ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ මේක අනාගත මතු පරපුර වෙනුවෙන් ස්වභාව සෞන්දර්ය වෙනුවෙන් කරන ලොකු මහඟු මෙහෙවරක් වේවි. ඒක ඔබේ දරුවටත් අනාගත මේ ඉතිහාස කතාව දැනගන්න අවශ්‍යයි නම් මේ වැඩසටහන පිළිබඳ ඔබ තුල ඇතිවෙනව අදහස් සියල්ලක්ම පහලින් එකතු කරන්න. මතක ඇතු අලුත් ලෝකේ නාලිකා subscribe කරලා share කරන්න ආරාධනා කරමින් ආයේ දවසක මෙවැනි සුවිශේෂී වැඩසටහනක් හම් වීම බලාපොරොත්තු වෙන අපි සමුගන්නම් ඔබ සැමටම සම්මා සම්බුත් සරණයි.